පුතාලට අපි අද බලමු මම මීට කලින් ඔබට ඉදිරිපත් කළ වැන්ඩලිසම් කියන පාඩමේ අමාරු වචන නැත්නම් අපිට යම් කිසි අභියෝගයක් එල්ල කරන්න පුළුවන් වචනවල සිංහල තේරුම් ටික වීඩියෝ එකකින් ඉතින් අද අපි බලමු මේ පාඩම ගැන ටිකක් සලකලාවලලා මේ මෙතන ඔබට පේනවා මේ ප්‍රශ්නේ what is vandalism vandalism කියන්නේ මොකක්ද කියන එක ගැන තමයි මේ පාඩමේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ ඒක කොහොමද විභාගයට අදාළ කරගන්නේ කියන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේදී මොන වගේ ආකාර වලින් එන්න පුළුවන්ද මම වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ 15 සහ 16 ප්‍රශ්න වලට උත්තර ලියන්න මේකට ඔබට ලොකු සහයෝගයක් වෙයි කෙසේ වෙතත් වර්තමානයේ අපේ රට එහෙම නැත්නම් අපේ මාතෘභූමිය පවතින සත්‍යයත් එක්ක ඔබට හොඳින්ම වැටහෙයි මේක විභාගයේ කෙසේ වෙතත් තමන්ගේ ජීවිතයට අනිවාර්යයෙන්ම එකතු කරගත යුතු ඉතාම වැදගත් පාඩමක් කියන එක විභාගෙට ලකුණු ගන්නවා වගේම ජීවිතේ ඉස්සරහට ගෙනියන්න යහපත් පුරවැසියෙක් හැටියට වැඩ කරන්න මේ පාඩමෙන් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හොඳයි එහෙනම් අපි බලමු බලමු මේ පාඩමේ පළවෙනිටම පෙන්වලා තියෙනවා මේ වැන්ඩලිසම් කියන්නේ මොකක්ද කියන එක Vandalism is an offense that is caused when a person deliberately destroys, alters, or defaces someone else's property without permission. Vandalism can අත්‍තරම වරදක්. මෙතන offense කියන්නේ වරදක්. එතකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද? When a person deliberately මේ හිතාමතා සිද්ධ කරන දයක්. අපි හිතමු යම් කිසි හදිසියේ ඔය අනතුරක් මේ අදිසි අනතුරක් සිද්ධ වෙලා විනාශ වෙන එක නෙමෙයි මේ කියන්නේ හිතාමතා විනාශ කරනවා ડિස්ට්‍රොයි විනාශ කරනවා ඕල්ටර් කියන්නේ වෙනස් කරනවා ડિෆේසස් කියන්නේ මූණතේ තියෙන දේ වෙනස් කරනවා හරි එතකොට සම්මන් එල්සස් ප්‍රොපර්ටි තවත් කෙනෙක්ට අයිති දේපලක් විදවුට් පර්මිෂන් කිසිම අවසරයකින් තොරව තව කෙනෙක්ගේ අවසරයකින් තොරව එයාගේ දේපල වලට යම් කිසි හානියක් සිදු කිරීම තමයි වැන්ඩලිසම් කියන එකෙන් අපි අදහස් කරන්නේ එතකොට බලන්න මේ මේක ගොඩක් වෙලාවට මේ ඉලක්ක වෙන්නේ පොදු දේපල වලට public property බලමු අපි උදාහරණ කීපයක් මෙන්න බලන්න පොදු ස්ථාන වල තියෙන වැන්ඩලිසම් වලට උදාහරණ ඡායාරූප කීපයක් මම දැන් ඔබට පෙන්නනවා මේ බලන්න මේ ඇවිල්ලා පොදු වැසිකිළියක ගත්ත පින්තූරයක් බොහෝ දෙනෙක් පාවිච්චි කරන තරම් ඉතින් එතනදී මේ බලන්න මේකට කරලා තියෙන විනාශය මේක ගොඩක් වෙලාවට මේ පිටරටක එකක් නිසා ඒ තරම් ඔබට මේක දැනෙන්නේ නැතුව ඇති නමුත් වර්තමානයේ අපේ ලංකාවේ තියෙන පොදු වැසිකිළියකට ගිහිල්ලා තියෙන තැනක පින්තූරයක් ගත්තොත් මම හිතන්නේ ඒක මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යයක පෙන්නන්න පුළුවන් වෙයි කියලා මොකද මේ ඒ තරම් අශෝභනයි අශීලාචාරයි ඒකේ ලියලා කරලා තියෙන දේවල්. නමුත් ඔබට හිතා ගන්න පුළුවන් මම මේ කියන දේ පාසල්වල අපි දන්නවා. පාසල්වල මේ පොදු වැසිකිළිවල මේ වගේ දේවල් කරලා තියෙන. ඉතින් කවුද කින්න මන්ද කියන හොයාගන්න බැරි වෙන නිසා සමහර ලාවට මේ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ වැඩේ කරලා යන කෙනා හුරු රාසින පාඩුවේ මාරු වෙන. නමුත් ඒකෙන් දුක් විඳින්නේ අපි හැමෝම. හොඳයි මේ බලන්න. මේ public transport පොදු ප්‍රවාහන සේවයේ ඔබට දකින්න පුළුවන් මේ වගේ සුලභ දර්ශන. මේ අතව මේ බස් රථි මේ සීට් වලට කරලා තියෙන හානිය බලන්න. ඔබ දන්නවා. ආ මේ පිටිපස්සේ සීට් වල තම යම් යම් දේවල් ලියලා තියෙනවා. සමහර ලාවට මේ ඒකේ අර තියෙන මේ රෙක්සින් එක නියපොත්තෙන් පහරු ගහලා ගලවලා තිනු නේ කැලින් කැල කරලා බිමට දානු ඉතින් මේකෙන් අපහසුතාවයටපත් වෙන්නේ නැවතවදාක අපි හැමෝම මොකද අපි හැමෝම මේ කියන ආසනිය පාවිච්චි කරත් අපිට වාරයක් එනවා කොහේලා වැහැරි එතකොට අපි තියෙන පොදු වේකල ටික විනාශ කරගත්තොත් එහෙම මේ අපිට ඉදිරියේදී අපි කොහොමද ඒවා පාවිච්චි කරන්නේ හොඳයි මේ බලන්න මේ චුයින්ගම් එකක් කලවලා තිනු මොකේද
බස් එකේ සීට් එකේ ඉතාලම ඔබ කැමතිද මේ වගේ තැනක වාඩිලා යන්න ඔබ ඔබ හිතන්නේ ඔබට වාඩි වෙන්න ලැබුණා මේ සීට් එකේ මෙන්න මෙතන මේ තියෙන අවස්ථාවේදී වාඩි වෙන්න ලැබුණා ඔබ හදිස්සියේ කලබලේ නැගිටිනකොට මේ චුයින්ගම් එක වැදෙන වාතේ එහෙම නැත්නම් ඇඳුමේ පැටලෙනවා ඔබ කැමතිද එහෙම සිද්ධ වෙනවට නෑ නේද අන්න එහෙමනම් මේක ඉතාලම මේ වැරදි දෙයක් බව ඔබ දැන් තීරුම් ගන්නවා ඇති මේ බලන්න ब्लेड तलाक करा गया ना मौत कर लो ची मीठी ना आसन खा पाला हाँ मेवा की देख करने अतरम में मिनिस्टर पेलमेंट ने आए कि ने को समाहर लाड गा कितन ओन देख करे समाहर देव आधा करने दे मिनिस्टर ने मेहम कराना पुलवान क्या थे तमंग के किधर कती है मंदी कर तमंग मेहम कराने ने हानियां कराने तमंग के देख कर त्यार में हैंगी म මේකත් අපේ දෙයක් කියන හැඟීම නැති වෙනකොට තමයි මෙන්න මේ වගේ දේවල් ලඩුව වෙන්නේ මේ පාඩමේ ඉස්සරහට අපිට ඒක ගැන කතා කරන්න පුළුවන් මේ ගොලා අවසර මේ පෙළපොතට එකතු කරලා තියෙන ඉතාලි වැදගත් පාඩමක් මේක බලන්න වැන්ඩලිසම් ඇට් රෝඩ් සයින්ස් මහාමාර්ගයේ තියෙන මේ මාර්ග සංඥා පූර්ව වලට කරන විනාශය කරලා තියෙන විනාශය බලන්න මේ මේ බලන්න මේ වුඩ්ලන්ඩ් මාවත දැන් මේක මේ සාමාන්‍යයෙන් ඔබ දන්නවා භාෂා තුනේම මෙතන මේක සඳහන් කරලා තියෙනවා ඔයගේ හරස්පටි ද ඉදිකටම දාලා. එතකොට දැන් මේකෙදි අපේ දමිළ මිතුරෙක් හෝ නැත්තම් මේ විදේශිකයෙක් හලිසියවත් මේ පාර හොයාගෙන ආවොත් ඔහුට හෝ ඇයට සිංහල නොදන්නවා නම් මෙතනදි මේක හොයාගන්න බෑ. ඇයි සිංහල කොටස විතරයි ඉතුරු කරලා තියෙන්නේ. ඉතුරු අනිත් පාටි දෙක නෑ. දැන් හිතන්න මේක දෙමළෙන් විතරක් තිබුණායි කියලා. ඔබ දෙමළ දන්නේ නැත්නම් ඔබට මේ පාර වුඩ්ලන්ඩ් මාවත කියන එක දැනගන්න හම්බෙන්නේ නැහැ. කවුරුන් හෝ යට තියෙන පටි දෙක ගලවලා තියෙනවා. මේ බලන්න නාගදීපයේ ඊටාම බෞද්ධින් ඊටාම වටින පොදු බිමක්. යාපනයේ පළාතේ තමයි මේක තියෙන්නේ උතුරු පළාතේ. යාපනයේ කොටස. මේ මේ බලන්න මේ ඒ එතන තියෙන්නේ මේ නාගදීපයේ පූජනීය ස්ථානයේ සිතුවමක්. ඒකට තමයි මේ තින්ත භාවිතා කරලා මේ ස්ප්‍රේ එකකින් මේ ඒක විනාශ කරලා තියෙන්නේ. මේ බලන්න මේ කෙරවල පිටියේ පාර. අර ඉස්සෙල්ලා වගේ මේක මේකෙත් අර මැද තියෙන පටිය ගලවලා අයින් කරලා. ඒකෙන් දැන් තියෙන අකුරුත් එච්චරම පැහැදිලි බව අඩු වෙලා තියෙනවා. මොකද එහෙම වෙලා තියෙන්නේ? අපි මේකට මොකක් හෝ මේ අපේ බාධාවක් කරලා තිනවා අපේ කවුරු හෝ මේකට. ඉතින් බලන්න මේවා නැවත හදන්න කොච්චර වෙහෙසක් ගන්න එනවද කියලා බලන්න මේ වැන්ඩලිසම් තවත් දුරට යනකොට මේ ජාතික උරුමයන් නැෂනල් හෙරිටේජ් කියන ජාතික උරුමයන් පව මේ මේ කියන ප්‍රශ්නෙට ලක් වෙලා තිනවද මේ බලන්න. තාම අලංකාර බුදු පිළිමයක් බුදු පිළිමේ හිස කඩා දමලා මේවා මේ විදිහට විනාශ කළොත් මොනවාද ඔබ ඔබේ අනාගත පරම්පරාවට පෙන්වන්නේ අපි අපේ තව ඉස්සරහට ඉන්න අනාගත පරම්පරාවට දැන් ඉපදෙන ළමයින්ට මොනවද මේ පෙන්වන්නේ මේ බලන්න තාම ලෝකේම මේ ගෞරවයට පාත්‍ර වෙච්ච තාම වටිනා සිතුවම් තාම ඇත අරිවිරේ දෙක යන ලංකාවේ බොහොම මේ උසස් තාක්ෂණයක් තිබ්බායි කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙන දැනක් මේ සීගිරිය බිතුස්තෝම් වලට පවා හානි කරන්න මේ මිනිස්සු මේ පිළිබිලා තියෙන බලන්න මේ බලන්න මේ වැවරවුමක මේ වැවරවු මං හිතන්නේ කොකුරු නෑගල හෝ මහනුවර වේතුයි නමුත් එතන ඔබට පේනවා මේ අපි හිතමු හරි මේක මට හරියටම කියන්න බෑ මේ ස්ථානයේ මොකද්ද කියන්නේ නමුත් බලන්න මේකේ පෙර සහ පසු ඡායාරූප දෙක දක්වලා තියෙනවා මෙතන බලන්න මේ පෙර තියෙන ඡායාරූපයේ අතන තියෙන බොහොම ලස්සනට ඒ තියෙන මේ පෝච්චිය මෙතනදි කඩලා කවුරුන් හතරක වේද මේ බලන්න මේ තියෙන මේ සිංහ රූපයට කරලා තියෙන විනාශය බලන්න මේ වගේ දේවල් කරනකොට මේව නැවත හදන්න අපිට කොච්චර අමාරුද මේ වගේ දෙයක් නැවත හදන්න කවුරුත් හිතන්නේ නැහැ මේක තියෙන එක විනාශ කරන අර නිකන් ඉන්න බැරි කම හේතුවකුත් නැතු
නිබන් මේ කියන චෛත්‍ය ඒ කොටස කඩලා හාරලා සමහරලාට නිදන් වස්තු හොයන්න වෙන්න පුළුවන්. ඉතින් බලන්න මේ කරලා තියෙන ජාතික අපරාධ මෙන්න මේ තියෙන්නේ සීගිරියේ කැටපත් වහුරේ පින්තූරයක්. ඔබට මතක ඇති මේ දැනට වර්ෂයකට දෙකකට උඩදී එක ගෑනු ළමයෙකුට මේ උසාවි නියෝගයක් සිරදනුමක් පවා හිමි වුණා. මේ මේකේ යම් යම් දේවල් ලියලා අර මේ අධ්‍යාපන චාරිකාව ගතන තුරු ගිහිල්ලු කරලා සිමි කුරුටු මේ කැටපත් වහුරේ කුරුටු ගාලා ඒක විනාශ කරන්න යන්නේ. අර මේ කැටපත් වහුරේ අපේ ආදි මුතුන් මිත්තන් ඇවිල්ලා තමන්ගේ අදහස් මේකේ මේ මේ එකතු කරලා ගියේ මේ මතක සටහන් වලින් මේ ඉතිහාසයේ ගොඩක් ඉතිහාසය අධ්‍යයනය කරනකොට එහි ගොඩක් වටිනා අපිට මෙච්චර දවසකට මුණගැහිච්ච නැති තැන් අපිට හම්බ වෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ කාලේ මොන වගේද කියලා. එතකොට දැන් මේ මේ කාලේ අපි ගිහිල්ලා ඉවරලා ඒකේ පැන්සල් ඉරක් හරි අක්‍රිය අනයක් හරි අරගෙන මේ ඉරක් අඳින්න ගියොත් අර තියෙන දැනුම සම්භාරයේ සේරම විනාශ වෙලා යනවා. ඒතර අපේ තව වර්ෂ 10කින් 5කින් මේ අපේ එළමෙන අනාගත පරම්පරාවට බලන්න ඉදිරි වෙන්නේ මේ ඒකේ තියෙන වටිනා දේ නෙවෙයි. බලන්න කොච්චර ලොකු අපරාධයක්ද කියලා. මේ බලන්න මේ බුදු පිළිමේ එහෙම්ティම්ම කඩා දාන මේක මේ වැන්ඩලිසම් වලට ගන්න පුළුවන්. ඇත්තම මේ ක්‍රියාව මොකද හේතුව? ඒ පුරාවස්තුවේ තියෙන වටිනාකම ගැන කිසිම මායමක් නොකර තමයි මේ වැඩේ කරන්නේ. තාම වැරදි මේ වැඩේ. මේ බලන්න මේ තියෙන මල්ලාසනේ මේ හැරී එතනත් කඩා විදලා අපිට මේවා ඉතින් අර කඩන තරම් ඉක්මනින් අපිට හදන්න බෑ. ඒක තීරුම් ගන්න නෑ මේ බුදු පිළිම එක කරලා තියෙන විනාශය බලන්න. මේ බලන්න. ඒතර දැන් ඔබ හිතනවා ඇති වැන්ඩලිසම් වෙන්නේ මේ මොනවාද මේ පොදු දේවල් වලට විතරනේ කියලා. නෑ නෑ එහෙම නෑ. මේ වැන්ඩලිසම් කියන දේ පොදු දේවල් වලට හානි කිරීම කියන දේ අනුන්ගේ දේවල් වලට හානි කිරීම කියන දේ පුද්ගලික මට්ටමින් උනත් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙයිද දැන් කෙනෙක් රථයක් නවත්තලා යනවා. රථගාලේ රථේ නවත්තලා තමන් කඩේට හෝ ගිහිල්ලා එන ටිකට කවුරුන් හෝ මේ ඇණයක් අරගෙන අපි හිතමු මේ පේන්ට් එකේ ඉරි ඇඳලා මොනවා හෝ දෙයක් ලියලා තියෙනවා කියලා. එහෙම නැත්නම් හුලං ඇරලා තියෙනවා මේ රෝදෙ. ඉතින් අර ඒ වගේ අවස්ථාවක ඒ මිනිස්සයා කොච්චර අපහසුතාවයකට පත් වෙනවද? සමහරවිට ඒ දේවල් නිවැරදි කරන්න තාම විශාල වේදමක් දරන්න සිද්ධ වෙනවා. මේ බලන්න මේ තාප්පවල ගිහිල්ලා ඉවරලා මොකද කරන්නේ? ඔය තියෙන ඒවා ලියනවා. යම් තින්තවලි ඔබ දැකලා ඇති විශේෂයෙන්ම මේ ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක මේ 아무තු සංස්කෘතියක් තියෙනවා. මේ බිග් මැත් සංස්කෘතිය කියලා දැන් ඒ කාලේට මේ ඒ පළාතේම තාප්ප ටිකේ කොහේම තියෙනවා. ඉස්කෝලවල නම් ඒ ඉස්කෝලවල ඉන්න අයගේ නම් තමන්ගේ අනිත් පාසලට දෙන්න තියෙන පණිවිඩ හිටන් මේ දිගටම ලියලා තියෙනවා මේ තාප්පවල. මේ බලන්න ඔය KCK මේ අර අතන තියෙනවා මේ සිංහල මුණාදු ලියලා තියෙනවා නම් ලියලා තියෙනවා. ඉතින් මේව කොච්චර අපරාධ වැඩද? මේ තියෙන්නේ වැන්ඩලිසම් වලට හොඳ උදාහරණ. මේ තියෙන අර මං කිව්ව අවස්ථාව මේ වාහනයකට බලන්න කරලා තියෙන විනාශය. මේ වාහනේ නවත්තලා ගිහිල්ලා තියෙන ටිකකට ඒ වාහනේට කරලා තියෙන හානිය බලන්න. හොඳයි. මෙතනදී අපිට කියනවා මේ however කොහොම නමුත් it is a punishable crime with imprisonment. මේ මේ මේක මේ මේ අපරාධය මේක මේ වරද අපරාධයක් හැටියට තමයි සලකන්නේ ශ්‍රී ලංකා නීතියේ. එය මේ දෙන්න පුළුවන් මොනවාද? දඬුවමක් දෙන්න පුළුවන්, සිරගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් දඩ නියම කරන්න පුළුවන්. monetary fines කියන්නේ මූල්‍යමය දඩ, මුදල්මය දඩ නියම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකම වෙන්නක පුළුවන්. both කියනකින් අදහස් වෙන්නේ දෙකම කියන එක. ඒතර නීති මේ රටේ තියෙනවා නම් ඒවට අවශ්‍ය සමහර වෙලාවට නඩුකාරතුමා විසින් නියම කරන්න පුළුවන්, සිරගත කරලා
දඩේකුත් නියම කරන්න පුළුවන් මේ මේකේ නාස්තාව එතකොට බලන්න මේ මේ ශ්‍රී ලංකා පොලිසියේ තියෙනවා මේ CCTV ජාලයක් CCTV සම්බන්ධයෙන් වෙනමම ඉන්න අංශයක් ඉන්නවා ඒගොල්ලෝ CCTV වීඩියෝ දර්ශන පොදු ස්ථානවල ස්ථානගත කරලා තියෙන කැමරා වලින් ඒගොල්ලෝ නිතරම බලනවා නිලධාරීන් මේ සේවයේ නියුත් වෙලා ඉන්නවා බලනවා මොනවද සිද්ධ වෙන්නේ හොරකමක් සිද්ධ වෙනවද මේ වගේ දේපල වලට හානි කරන ක්‍රියාවක් සිද්ධ වෙනවද කාටරි කරදරයක් වෙනවද මොන හරි අපරාධයක් සිද්ධ වෙනවද කියන දේ ගැන නිතරම වුන් යොමු සිල්ලෙන් ඉන්නේ ඉතින් මේ වගේ අවස්ථාවක ඔබ ඇත්තටම මේ බරපතල වරදක් කරන්නේ මේ වගේ දේකට හානි කරනවට ඇත්තට මේ මේ වගේ ඔබට අනවශ්‍ය ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නත් පුළුවන් සමහරවිට මේ CCTV දර්ශන තුලින් ඔබ එවැනි දෙයක් කරනවා යම්ම හේයකින් අඳුරගත්තොත් නැවත ඔබ ගෙදරට යනකොට ඔබ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා ඔබයි ඔබේ දෙමාපියන් සියලු දෙනාම පොලිසියට කුදුලගෙන යන්න පුළුවන් මේ බලන්න මේ මේක තමයි විය යුත්තේ ඇත්තට මේ අපි අර කියන විනාශ කිරීම නෙවෙයි මේ මේ විදිහට මේ බලන්න මේ මේ දුවරු දෙන්න මේ උදේම දහම් පාසලට ගිහිල්ලා මේ ඉදලක් කරන් මේ පන්සල් භූමිය ආතු ගන්නවා ඇයි මේ අපේ පන්සල මේ අපි මේක රැක ගන්න ඕනේ මේක ලස්සනට තිබ්බොත් අපිත් හරි කැමති අපේ පන්සල මේ අන්නේ හැංගීමෙන් යුක්තව වැඩ කරන්න ඕන කියන එක තමයි මම මේ චාරෝපේදී උඩ පෙන්වන්න උත්සාහ කරන්නේ එතකොට දැන් හොඳයි අපි බලමු මේ ගැන තව චුට්ටක් ඉස්සරහට කතා කරන්න කලින් මේ 2020 වර්ෂයේ විභාගයේ මුණ දෙන්න ඉන්න දුව ලකුතාලා 21 වර්ෂයේ මේ 16 වෙනි ප්‍රශ්නය එකෙන රචනා ප්‍රශ්නය ලකුණු 15ක් ඔබට හිමින ප්‍රශ්නයට සමහර අවස්ථාවල ඇවිල්ලා තියෙනවා මේ කියන වැන්ඩලිසම් මාතෘකා මේක එක අවුරුද්දක ආවා ඒ ඇවිල්ලා 2018 අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා මේ ඒ කියන කොටසට මේ වැන්ඩලිසම් ගැන දැන් සමහර අය මේ මාතෘකාව කියවලද සමහර ලාට මේ ආටිකල් එක නැත්නම් පුවත්පත් දෙකේ ලියන්නේ කොහොමද කියලා දන්නවා ජූනියර් ඔබ්සර්වර් පත්‍රයේ මේ මේක ලියන්න කොහොමද කියන එක ගැන පොඩි අදහසක් දෙනවා නමුත් සමහර අය මේක අදාළ නෑ මොකද වැන්ඩලිසම් කියන පාඩම හරියට තේරෙලා නෑ බලන්න මේ an article to the junior observer on the following topic public property belong to all of us පොදු දේවල් අපි හැමෝටමයි දී කියන අදහසින් මේ පුවත්පත් ලිපියක් ලියන්න තියෙන්නේ එතන අපි යටින් සඳහන් කරන්න කියලා දෙන එකතු කරන්න කියලා තිනු what public property means පොදු දේවල් කියන එක පොඩ්ඩක් හඳුන්වන්න ඕනේ උදාහරණ දෙයක් තියෙනවා පාසල් බස් දුම්රිය ඒ වගේ දේවල් එතකොට use of public property ඇයි මේ පොදු දේවල් මේ අපි ස්ථාපිත කරලා තියෙන්නේ මොකක්ද ඒකේ තියෙන ප්‍රයෝජනේ ඊගාට මේ බලන්න මේ how to protect them කොහොමද අපි මේවා ආරක්ෂා කරන්නේ ආරක්ෂා කරන්න නම් ඇත්තට මේවයි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මේව විනාශ කරන බිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපි කොහොමද මේක ආරක්ෂා කරගන්නේ? ඒතර මේ උදාහරණ ටික දක්වලා තියෙනවා මොනවාද? අවයානස් ප්‍රෝග්‍රෑම්ස් ෆෝ ස්කූල් චිල්ඩ්‍රන් පාසල් ළමයි දැනුවත් කරනවා මේක. දැනුවත් කිරීම වැදගත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔබ මේ වචන 200ක් ආශ්‍රයෙන් මේ රචනාව ගොඩනගන්න වෙනු නැත්තම් මේ පුවත්පත් ලිපිය ගොඩනගන්න කියලා ඔබට මෙතන දීලා තියෙනවා. ෆ්‍රෙන්ඩ්ලිසම් කියන අදහස ඔලුවේ තිබ්බනම් ඔබට පුළුවන් ඔබ පාසලේදී පුරුදු වෙලා පුරුදු වෙලා තියෙනවා මේ පුවත්පත් ලිපියක් කොහොමද ලියන්නේ කියලා ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මේ එක එක දේවල් ගැන මේ රචනාවක් පුවත්පත් ලිපියක් වෙන අදවසින් නැත්නම් මේ ස්ටෝරි එකක් කොහොමද අපි ගොඩ නගන්නේ කියන එක ගැන වෙනමම කතා කරන්න. එතකොට මේ වගේ මාතෘකාව වැඩි වෙලා තව මේ 2018 වල ප්‍රශ්නට ආවම 2020 දී ආවොත් ඔබට පුළුවන් ඔබ සාර්ථක උත්තරයක් ගොනු කරගන්න මොකද ඔබ මේ පාඩම දැන් හොඳින් අධ්‍යයනය කරලා තියෙන නිසා. ඉතින් මේ මේ ඔබේ පොතේ පළවෙනි පාඩමේ පිටු දෙකක් පුරාවට දිවිලා තියෙන මේ මේ ටෙක්ස්ට් එක මේ ඡේදය එහෙම නැත්නම් මේ ලිපිය ඔබට පාවිච්චි වෙන්න පුළුවන් සමාලාට 15 වෙනි ප්‍රශ්නේ හැටියට. ඒ කියන්නේ 15 වෙනි ප්‍රශ්නේ ඔබට මතක ඇති දිග ඡේදයක් දෙනවා කම්ප්‍රෙෂන් එකක් දීලා ඒකෙන් අහනවා ඔබට මේ ප්‍රශ්න කීපයක් ප්‍රශ්න ඔබෙන් අහනවා. ඒතර ඌට හම්බෙනවා ඒකට ඇත්තටම ලකුණු 8ක් හම්බෙන ප්‍රශ්නයක් මේක. මේ ඉතින් මේ වගේ අවස්ථාවකට කොහොමද මුණ දෙන්නේ කියන එක අපි චුට්ටක් බලමු. මේ බලන්න මේ දැන් මේ මේකේ ඔබට මතක ඇති ඔබේ පෙළ පොතේ බලන්න පාඩමෙන් පස්සේ ඔබට ඊළඟ පිටුවේ තියෙනවා මේ comprehension questions ටික.
ප්‍රශ්න ටික දීලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර කොහොමද මේ ටෙක්ස්ට් එකෙන් අපි හොයාගන්නේ කියන එක චුට්ටක් බලමු. බලන්න පළවෙනි ප්‍රශ්නේ ඔබට මතක ඇති එතන තියෙන්නේ what is vandalism? Vandalism කියන්නේ මොකක්ද කියන එක. දැන් මෙතනදී ඔබ දන්නවා WH questions ගැන ඔබ කතා කරලා තියෙනවා. පුංචි පන්ති වල. හා what කියන්නේ කවුද? where කියන්නේ කොහේද? when කියන්නේ කවදාද? why කියන්නේ ඇයි? who කියන්නේ කවුද? whom කියන්නේ කාටද? who's කියන්නේ කාගේද? නේ යනාදී වශයෙන් WH question එක මුලට ඇවිල්ලා ඔබෙන් කුජු ප්‍රශ්න අහනවා. ඒතර මේ අවස්ථාවට අපි උත්තරයක් දෙන්න ඕනේ. ඉතින් මේක ඉතාම ලේසි. මේ බලන්න ඔබේ පොතේ තුන්වෙනි පිටුවේ පළවෙනි ඡේදයේම තියෙනවා. පළවෙනි වාක්‍යය තමයි මේකට උත්තරේ. මොකද්ද මේ vandalism කියන එක හඳුන්වලා තියෙනවා. Vandalism is an offense that is called when a person deliberately destroys, alters or defaces someone else's property without permission. මේ කියන සම්පූර්ණ වාක්‍යයම අතන ලියවුවා නම් ඔන්න ඔබට ලැබෙන එක ලකුණක්. අරගෙන ලකුණු අටෙන් ඔබට ලකුණක් ලැබිලා. දැන් බලන්න මේ give two reasons for vandalism. මම ඔබට තේරෙන්න ඕන හොඳින්ම මෙතන ඔබ අනිවාර්යෙන්ම හේතු දෙකක් ඉදිරිපත් කරන්න ඕන. කීයක්ද? දෙකක්. true කියන වචනේ මෙතන ඉඳලා තියෙනවා. ඒකෝ මේ vandalism වලට හේතු වෙන කාරණා දෙකක් ඔබ සඳහන් කරන්න ඕන. ඔබ ඇත්තරම හොයාගෙන ගියොත් එම අර ඔබේ text එකේ නැවත ඔබ හොයාගෙන ගියොත් ඇත්තරම ඔබ මේ 15 වෙනි ප්‍රශ්නෙට මේ ලැබුණට පස්සේ ওই ප්‍රශ්න පත්‍ර ඔබ අතට 15 වෙනි ප්‍රශ්නේ ඔබ නැවත නැවත කියවන්න අවුරුදු 3 වරක්වත් ඔබ කියවන්න මුල කියවලා දැසි ප්‍රශ්න ටික බලලා නැවත ආයෙ කියවන. එතකොට ඔබට හම්බෙනවා මේ උත්තර. පැන්සල්කින් ඔබට පුළුවන් ඒ උත්තර හම්බෙන තැන් වලින් මාක් කරගෙන යන්න, පොඩි ඉලක්ක ඇඳගෙන යන්න. ඊට පස්සේ 3 වෙනි පාර කියවන ගමන් ඔබට උත්තරේ පිළිතුරු පත්‍රේ ලියන්න පුළුවන්. මේ මෙතන තියෙන මේ දිග වාක්‍යයක් among many reasons මෙන්න මේ ටික දක්වලා තියෙනවා. personal attitudes, basic social problems, lack of meaningful activities, disciplinary problems, negative feelings such as revenge, boredom, anger and frustration, peer group pressure, playfulness, curiosity, pleasure යන දිවසේ දක්වලා තියෙනවා හේතු රාශිය. ඉතින් මේකෙන් ඔබ දෙකක් සඳහන් කරලා තිබ්බනම් අතර මේ උඩට වෙන්න තියෙන හේතු දෙකක් ඔබ සඳහන් කරලා තිබ්බනම් ඔබට ඒ ලකුණු ලබා ගන්න පුළුවන්. මෙතනදී මේ පාඩමකට වැදගත් වෙන නිසා මම මතක් කරන්න personal attitude කියන්නේ මේ vandalism වලට බලපාන ප්‍රබල හේතුවක්. කියන්නේ පුද්ගලික ආකල්ප. මේ අපේ දේ රැක ගන්න ඕන කියන හැඟීම නැතිකම. ඊට බේසික් social problems. සමාජීය ප්‍රශ්න තියෙන පුළුවන්. තමන්ට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔබට මූලිකව තියෙන ඕන ගේ දොර, කෑම බීම, ඇඳුම් පැනඳුම් යනාදී දේවල් ඔබට අහිමි වෙලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන් සමහරවිට මේ දේට යොමු වෙන්නේ. ඊගාට තියෙන lack of meaningful activities. කරන්න දෙයක් නැතිකම. ඒ කියන්නේ මේ තේරුමක් තියෙන වැඩක නිරත වෙන්න තියෙන අඩුකම. ඒ කියන්නේ එහෙම වැඩක් නැහැ. ඔහේ ඉන්නව නිකන් එතකොට ඔය ඉන්න ගමන් බස් එකේ තියෙන සීට් එක කපන්න හිතෙනවා. පාලමේ මොනහරි ලියන්න හිතෙනවා. බෝක්කෝඩ පාරේ මේ තියෙන මොකක් හරි දෙයකට හානියක් කරන්න හිතෙනවා. බස් හෝල්ට් එකේ මොනහරි ලියන්න හිතෙනවා. ඒ දේවල්. ඒතර ඩිසිප්ලිනරි ප්‍රොබ්ලම්ස්. විනයානුකූල ප්‍රශ්න. මේ ඇත්තටම මේ විනය කියන දේ අතින් කවුරුත් බලාගෙන නැහැ. කවුරුත් මට දැනුවම් කරන්න ගන්න නැහැ කියලා හිතලා මේ වගේ දේකට නිරත වෙන්න පුළුවන්. ඊටවට තමයි මේ ඍණාත්මක අදහස් තියෙනවා. රිවෙන්ජ් පලිගන්න අදහසක් තියෙනවා කාගෙන් හොකා සමහර කාගේ හරි තියෙන තරහවක් පිට කරන්නේ අර බස් ස්ටෑන්ඩ් එකේ තියෙන හයි කරලා තියෙන සීට් එකේ. ඊගොඩ බෝඩම් කියන්නේ කම්මැලිකම. ඇංගර් කියන්නේ තරහව. ෆ්‍රස්ට්‍රේෂන් කියන්නේ කලකිරීම. ඔබට යම් මේ වගේ හැඟීම් ඇති වෙනකොට සමහර ලාට ඍණාත්මක අදහස් එක්ක ඔය වගේ වැඩකට යොමු වෙන්න පුළුවන්. ඊගොඩ පියර් ගෲප් ප්‍රෙෂර්. පියර් ගෲප් කියන්නේ සමවයස් කණ්ඩායම්. දැන් එහෙම එක්කෙනෙක් මේ තමන්ගේ සමවයස් කණ්ඩායමේ යාළුවතර ඉන්නවනම් සමහරවිට එයාට පුළුවන් වෙනවා මෙන්න මේ අනිත් කටටත් ඒත්තු ගන්නන්න. මොකද්ද? මෙහෙම කරේ නැත්තම් අපිවත් එක්ක යාළු වෙන්නේ නැහැ. අපිවත් එක්ක තරහ වෙනවා. අනේ ඔයා මෙහෙමද අයියෝ අපි වගේ මෙන්න මෙහෙම කරන්නකො සීට් එක ඉරමු එන්න කියලා මේ ඍණාත්මක විදියට සමවයස් කණ්ඩායම් තුලින් බලපෑම් එල්ල කරන්න පුළුවන්. ප්ලේෆුල්නස් සමහරවිට සෙල්ලම වැඩි වෙලා දඟ කරන ඒ ගතිය වැඩි වුණාම යම් කිසි හානියක් සිද්ධ වෙන්න පුළුවන් තමන්ගේ අතින්. එහෙම නැත්තම් කියුරියොසිටි. මේක මේ ඉබුවම මොනවෙයිද? නොදැන ඔබනවා ඉතින් ගිහිල්ලා. බොත්තමක් ඔබලා බලනවා මොකක් වෙයිද කියලා කුතුහලය නිසා ඔබලා බලනවා.
ඒකෙන් ඇත්තටම සමහරලාට අවඩයක් සිද්ධ වෙන්න පුළුවන්. ප්ලෙෂර් විනෝදයට විනෝදයට කා කෙනෙක් මේ වගේ දෙයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු වලින් ඔබ දෙකක් එතන ප්‍රශ්නෙට සදාහන් කරලා තිබුණා නම් ඔබට තවත් ලකුණක් ලැබෙනවා. How is vandalism punished? කොහොමද මේ vandalism වලට දඬුවමක් කරන්නේ? ආ ඒ ගැන මේක සදාහන් කරලා තියෙනවා. ඉතින් බලන්න මේ එතන තියෙන එක වාක්‍යයක් ඔබ කියවගෙන යනකොට ඔබට හම්බෙයි. However, it is a punishable crime. With imprisonment, monetary fines, or both, as those exist in our country to prevent vandalism. Vandalism balak padna. Ratak nemiya kare. Ha, siragat kiri bho mooli me dadi kete na to kiri me ani me niti. Ratak tiye na pulo. Write down two effects. Two effects of vandalism on people living in a community. Community kya ni samaj. Samaj hi living kya ni jibat pe na. People can minister samaj jeevath wala minissunta vandalism nisa athi wena balapam kiyak widiyanne thiyenne metana deka kliyanna ona oba ehema nam balanna metana menna thiyena obe pelawote 4 wenne pituwe dakwala thiyena monada vandalism makes using public places unpleasant obata mathake issala api dakka pinturayak me bus eke yanne widiyak naha seat ekak kala ehema naththam me පොදු වැසිකිළියට යන්න විදියක් නැහැ ඒකේ බහුබූත ලියන. ඒ වගේ අවස්ථාවක්. ඒකට මේක අපිට එපා වෙන අප්‍රසන්න හැඟීමක් තමයි ඇති වෙන්නේ. When the public property is vandalized, the people in the community should pay increased taxes. Then මේ වැන්ඩල්ස්ලා මොනේ තමයි පොදු දේපල වලට හානි කරනයි හානි කරනවා. මේ හානි කරන්න 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 මේවා නැවත නැවත හදන්න සිද්ධ වෙනවා. ඒ හදන්න සිද්ධ වෙන එකට කවුද ගෙවන්නේ? නැවතත් මේ සමාජයේ ජීවත් වෙන අහිංසක මිනිස්සු රජයට බදු ගෙවන අහිංසක මිනිස්සු උන්ගේ බද්දට තමයි මේ එකතු වෙන්නේ. ඒ වේදම නැවත කවර කරගන්නේ නැවත ආවරණය කරගන්නේ මේ අපේ බදු වලින්. ඒතකොට අපි හැමෝම මේකට නැවත ගෙවන්න කවුරුන් හෝ කෙනෙක් බස් හෝල්ට් එකේ අද යමක් විනාශයක් කරාන වහල ගලවලා ආවන ඊළඟ අවුරුද්දේ අපි ඒකට බදු ගෙවලා අපි දායක වෙනවා. ඊට පස්සේ නගර සභාවෙන් හෝ ප්‍රාදේශ සභාවෙන් මේක හදන. හදන්නේ කොහොමද? අපි ගෙවන බදු වලින්. ඒතර අපි හැමෝටම මේක බලපානවා. අපිට කියන්න බෑ අපිට ගැළවීමක් නෑ මේ ආරයන කරන්නේ අරගොල්ලෝ අරහේකන කරේ. ටවුන් එකේ එකනේ ඒගොල්ලෝ කරුවේ. ඒක නෙවෙයි මේ අපේ රට තුළ තියෙන දෙයක්. ඒකට අපි හැමෝම දායක වෙනවා. අපි හැමෝම ගෙවන්න සිද්ධ වෙනවා මේකට. ඉතින් මේ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඔබට තේරෙන්න ඕන දැන් මේ වගේ කවුරුහරි දෙයක් මෙහෙම කරනවා නම් අපි ඍජුවමයට විරුද්ධ වෙන්න ඕන. අපි ඉඩ දෙන්න හොඳ නෑ ඒක කරන්න. අනුබල දෙන්න හොඳ නෑ ඒක කරන්න. හොඳයි. List down two ways that can be used to prevent vandalism. මේ vandalism වළක්ව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙකක් ඔබට සඳහන් කරන්න කියලා කියනවා. බලමු මෙතන උදාහරණ කීපයක් තියෙනවා. Educating individuals. එක එක්කෙනාට අපිට පුළුවන් මේ අධ්‍යාපනය දෙන්න මේක මේ ගැන දැන් මම ඔබට මේ කරනවා ඔයි කියලා දෙන්න පුළුවන් මේක කරන්න එපා මේක කරන්න හොඳ නෑ මේක කරොත් බලපෑම් වෙන මේවද වෙන්නේ කියලා කියා දෙන්න පුළුවන් ඒක දීර්ඝකාලීන ඒක රැකින් අපිට කරන්න බෑ මොකද දීර්ඝකාලීනව ඒක අපිට කරන්න පුළුවන් හොඳ පියවරක් use property designs which are easy to clean මේ සුද්ධ කරන්න ලේසි වෙන මේ සෙරමික් ටයිල් වගේ ටයිල් වලලා වගේ මේ මේ ගොඩනැගිල්ල හදන්න පුළුවන්. ඒතර ගොඩනැගිල්ල දින ටයිල් අල්ලලා ඒතර කවුරු හරි මොනවා හරි ලිව්වත් එක ටග් ගාලා හොදලා අරින්න පුළුවන්. Use rough textured surfaces. ඒ කියන්නේ මතු පිට සර්ෆේස් කියන්නේ මතු පිට ටෙක්ස්චර් එක කියන්නේ මතු පිට ස්වභාවය රෆ් කරලා තියෙන. ඒ කියන්නේ රළු බිත්ති හදන්නේ. හා රළු බිත්ති ලියන්න අපහසුයි. ඒතර දැන් මේ වගේ දේකදී දැන් තියෙනවා මේ එන හැමතැනම එහෙම කරා නම් හොඳයි කියලා ඔබට හිතෙනවා. නැන් මේ වේ දේවල් වල තව අතුරු පල තියෙනවා. ඒ කියන්නේ දැන් සෙරමික් ටයිල් වගේ දයක් අල්ලනවනම් මේ වේදම ඉතාම අධිකයි. වේදම ඉතාම අධිකයි. බිල්ඩින් එක හදන්න යන වේදමෙන් සාමාන්‍ය බිත්තියක් නිම කරන වේදමට වඩා වැඩි වේදමක් මේකට දරන්න. ඒ වගේම මේ රළු මතු පිටක් තියෙන බිත්ති හැදුවොත් හදිස්සියට ඔබ යන ගමන් නිකන් බිත්තියට තල්ලු වෙලා හැප්පුණොත් එහෙම ඔබට ලොකු තුවාලයක් වෙන්න පුළුවන්. කලින් අර මේ මඩසිලුට බෙච්චක් තියෙනවා නම් වැදුනම ඒ වේදනාව පමණයි තුවාලයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ රළු බෙච්චක් තියෙනකොට ඔබට එකින් වෙන හානිය වැඩි වෙන්න පුළුවන්. ඊගොඩ අපිට කරන්න පුළුවන් මොනිටර් ද කන්ඩිෂන් ඔෆ් ප්‍රොපර්ටි රෙගියුලර්ලි.
මේ කියන පොදු දේපලේ එහෙම නැත්නම් මේ කියන ස්ථානේ එහෙම නැත්නම් මේ කියන දේ අපිට දිනපතා ගිහිල්ලා බලන්න පුළුවන් මේක හොඳට තියෙනවද ගැටලුවක් වෙලා තියෙනවද කවුරු හරි හරි කරලා තියෙනවද ඉතින් ඒක ඇත්තම මේ කෙනෙක් දෙන්නෙක් නිසා තව කෙනෙක් වෙනම මේකට මහන්සි වියක් වෙන්න සිද්ධ වෙන ඉතින් යාර අමතර රාජකාරියක් තව එකතු වෙනවා මේ දේ කරන් අර ඒක මං කිව්වා අර හැමෝම දැනුවත් කරලා අපි මේවෙන් ස්වයංව වැළකී ඉන්නවා නම් තාම හොඳයි ඒ දේ එහෙම කරන්න පුළුවන් නම් නමුත් අවාසනාවට ඉතින් අද මේ වගේ අනිත් අවස්ථාවන් වලට අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා වියදම් අධික වුණත් කරදර අධික වුණත් ඊගොල්ලෝ බලන්න මෙතන කොපි ද සෙන්ටෙන්ස් which says that vandalism can be prevented by making the young people aware of it තරුණ පරම්පරාව දැනුවත් කිරීම තුලින් මේක වළක්වා ගන්න පුළුවන් කියන අදහස දෙන වාක්‍ය සඳහන් කරන්න කියලා. ඔබ මෙතනදී මේ වගේ ප්‍රශ්නයක් වෙනකොට අනිවාර්යයෙන්ම ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ මේ වාක්‍යෙ කොටසක් ලියුවොත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. ඔබ ලියන්න ඕන සම්පූර්ණ වාක්‍යය. මේ කියන්නේ පළවෙනි අරතන තියෙන කැපිටල් ලකුණේ ඉඳලා නැවතුම් පිට දක්වාම ඔබ ලියන්න. බලමු අපි හොයාගෙන ගිහිල්ලා ඔබ මේ කියවගෙන යනකොට ඔබට හම්බෙයි මෙන්න මේකට මෙන්න මේ කියන වාක්‍ය. මේ it can be done by educating individuals especially the young people about its consequences and nature taruna parampara meway pratipala saha swabhave gana vandalism wala swabhave gana danuwat karot obata puluwa meka walakwa ganna kiyana adahasa meke tiyenne namuth medanthi oba ape lamai karana waradak thama me metana me කමාවෙන් පස්සේ දින කියලා අවසාන කැලේට මේ ස්පෙෂලි ද යන් පීපල් අබවුට් ඉට්ස් කන්සිකුෂන් නේ ඔබ මේ කොටස ලියලා තිබ්බනම් ඔබට ලකුණු ලැබෙන්නේ මේ මුළු වාක්‍යෙම ඔබ ලියන්න අනිවාර්යයෙන් මේ දේ කරන්න මොකද සෙන්ටෙන්ස් එක කොපි කරන්න තියෙන්නේ ඒ වගේ මේ කරනකොට ස්පෙලිංගස් ගැන ඔබ හොඳ කල්පනාකාරී වෙන්න ඕනේ අඩු ස්පෙලිංගස් එහෙම ලියලා තිබ්බොත් එහෙම සමහරවිට ඔබට ලකුණක් අහිමි වෙන්න අවස්ථාවක් තියෙනවා එතකොට right what do the following pronouns underlined in the passage refer to in passage වල තියෙන මෙන්න මේ කියන pronoun සර්වනාම පද මොනවද අදහස් කරන්නේ දැන් මේක මේ 7 වෙනි ප්‍රශ්නෙට එන බොහොම සුලභ අවස්ථාවක් ඔබට pronoun දෙක දීලා ඔබට කියනවා මේක මේ ඡේදයේදී මොකද මේ අදහස කියන එක හොයාගන්න එතකොට ඔබ කරන්න ඕනේ ඒ තියෙන ඉස්සලම හොයාගන්න ඕනේ මේ වචනේ තියෙන තැන ඊට පස්සේ බලන්න ඕනේ මේකේ ප්‍රොනවුන් එක දාලා ඉවත් කරපු නාම පදේ මොකක්ද කියන එක. අන්න ඒක හොයාගත්තා නම් අපිට දාල උත්තරේ හොයාගන්න පුළුවන්. මේ බලන්න. දැන් මේකේ meet කියන එක paragraph 1 වල තියෙන්නේ. එන මේ කියන වාක්‍ය ඇතුලේ it is mostly aimed at public property such as public transport services, bus stops, parks, road signs and other public places. ඒ කියන්නේ මේක වැඩිපුරම ඉලක්කගත වෙලා තියෙන්නේ පොදු දේපලවලට. පොදු ප්‍රවාහන සේවයට බස් නැවතුම් පොළවල් උද්‍යාන එහෙම නැත්නම් මාර්ග සංඥා සහ අනෙකුත් පොදු ස්ථාන කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒතර මොකද්ද මේවට ඉලක්ක වෙලා තියෙන්නේ? කියන එක හොයන්න නම් අපි ඊට පෙර තියෙන වාක්‍යය දාන්න ඕනේ. පෙර තියෙන වාක්‍යෙට ගියාම පෙර තියෙන වාක්‍යය කියලා vandalism is an offense. මේ මෙතන ඔබට මේ තියෙන වාක්‍ය කියලා බැලුවොත් තේරෙනවා මේකෙන් හඳුන්වලා තියෙන්නේ vandalism කියන දේ ගැන. මොකද්ද මේ vandalism කියන්නේ කියන එක? මේකෙදි කතා කරලා තියෙන්නේ මෙන්න මේ වැන්ඩලිසම් කියන නාම පදේ ගැන. එහෙමනම් ඊළඟ වාක්‍යයේදී මේ කියන ප්‍රොනවුන් එක රීප්ලේස් වෙලා තියෙන්නේ අයින් වෙලා තියෙන්නේ මේ වැන්ඩලිසම් කියන නාම පදේ දර ඔබ ලියන්න ඕනේ ඉට් කියන එක ඉස්සරහින් වැන්ඩලිසම් කියලා. හොඳයි අපි දැන් ඊගාව එක බලමු. ඊගාවකේ තියෙන්නේ ඔබට දීලා තියෙන දේ කියන ප්‍රොනවුන් එක. දේ කියන එක ගැන ඔබ දන්නා මේක බහුවචන අර්ථයක් දෙන්නේ මේ බලන්න බට් when public properties vandalized පොදු දේවල විනාශ කළොත් they are the ones who have to pay for the damage ඔවුන් තමයි මේකට ගෙවන්න ඕන කවුද එතකොට ගෙවන්න ඕන පොදු දේවල විනාශ කළොත් අනේ අදහසෙන් අපි ඊට කපරවා කිබලුවම ඔන්න තේරෙනවා citizens of a country රටක ජනතාව pay their taxes in order to build a better community for the future generation රටක ජනතාව ගෙවන බදු ඇයි ඒගොල්ල බදු ගෙවන්නේ අනාගත පරම්පරාවට හොඳ රටක් ඉදිරි කරන්න. එහෙමනම් මේ ක්‍රියාව කරන්නේ කවුද? Citizens of a country. රටක මිනිස්සු. එහෙමනම් ඒගොල්ලෝ ගැන තමයි මෙතන මේ දේ වලින් අදහස් කරලා තියෙන්නේ. ඒක දෙවෙනි ස්තනට ඔබ ලියන්න ඕනේ. දේ කියන එකට
citizens of a country. අපි දැන් බලමු මේ true false statement එකට කොහොමද අපි answer එකක් හොයාගන්නේ කියලා. මේ හරි වැරදි තියෙන අවස්ථාව. ඒතර මේක සමහර ලාට ඔබට එනවා ඔබට උපදෙස් දෙමින් කියවන්න. සමහර ලාට ඔබට තියෙන true false කියන වචන දෙක ලියන්න. true කියන්නේ මේ වැරදි, false කියන්නේ වැරදි. සමහර ලාට තියෙනවා මේ දෙකේ මුල් අකුරු T හරි F හරි සමාන කරන්න කියලා. සමහර ලාට තියෙනවා හරි සහ වැරදි ලකුණු දෙක දාන්නේ කියලා. ඉතින් මෙහෙම අවස්ථාවල් මේ තියෙනවා මේ ස්ටේට්මන්ට් වල මේ ප්‍රශ්න ආකාරයේ. ඉතින් අපි සාකලවලු වැග්ලිසම් පාඩම සම්බන්ධයෙන් නිර්මාණය වෙච්ච ඔබේ පෙළපොතේ තියෙන මේ ප්‍රශ්න ටිකට කොහොමද අපි උත්තර හොයාගන්නේ කියලා. බලන්න මේ තියෙනවා වැග්ලිසම් කියන ඔක both at personal and public level. તો ඔබ පාඩම රැවුම්කන් දීම කෙනෙක් කෙනෙක් දන්නවා වැග්ලිසම් මෙතනින් කියන්නේ මේ පුද්ගලික මට්ටමේ සහ පොදු මට්ටමේ යන දෙයන්සෙම මේ වැග්ලිසම් කියන දේ සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ මේ කතාව ඇත්තද කියලා. මේක හොයාගෙන ගියාම බලන්න මේ ඔබ හර වාක්‍යයේ දැන් මෙතන අපි මේ මේ ඒ අදාළදී වගන්තිය බලලා අපි නැවත ඡේදරේල බලනකොට අපිට පේනවා මේ it is mostly aimed at public property කියලා තව ටිකක් ඇවිල්ලා it can also occur at individual level. ඒතර public සහ individual කියන වචන දෙකෙන් අදහස් වෙනවා පොදු සහ පෞද්ගලික කියන දේ. ඒතර මේ කියන වගන්ති නිවැරදි වෙනවා true කියන එක සඳහන් වෙන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා vandals always have a clear reason for their vandalistic behavior. vandals කියන්නේ කවුද? vandal කියන්නේ vandalism කියන ක්‍රියාවේ පුද්දේපල විනාශ කිරීම කියන ක්‍රියාවේ නිරත වෙන කෙනා. එයාට තියෙන හැම වෙලාවෙම ඉතාම පැහැදිලි හේතුවක්. ඉතාම පැහැදිලි හේතුවක් තියෙන ඔවුන්ගේ මේ මේ කියන චර්යාවට. මේ කියන විදිහ හැසිරීමක් තියෙන ඒගොල්ලෝ කියේ මේ මේ පැහැදිලි හේතුවක් තියෙන හොයල බලමු එක ඇත්තද කියලා. එතන එක වාක්‍යයක් තියෙනවා ඔබ කියවෙ දැනකොට ඔබට හම්බෙයි. Although most vandals do not have a clear motive for their acts. අතරම උන්ට පැහැදිලි හේතුවක් නැහැ කියන එක මෙතන සඳහන් වෙනවා. And may consider it as a simple act of fun or art. මේ නිකන් ජොලියට කරන දෙයක්. එහෙම නැත්නම් යම් කිසි කලාවක් කියලා හිතාගෙන කරන දෙයක් හැටියට තමයි ඒගොල්ලෝ සලකන්නේ කියන එක අදහස නේද? උට මේ කියන පෙර සඳහන් වෙච්ච මෙන්න මේ වගන්තිය ඇත්තටම නිවැරදි නැහැ. මොකද ඒගොල්ලන්ට නිවැරදි මේ පැහැදිලි හේතුවක් නැහැ සමහර ලාවට මේක කරන්න. ඒතර බලන්න මේ vandalism has negative effects on the whole community. community කියන්නේ සමාජයේ whole කියන්නේ මුළු කියන අදහස. මුළු සමාජයට මේකේ ඍණාත්මක බලපෑම එල්ල වෙනවලු. ඒකත් අපි ඉස්සලකලා බලමු. මේ බලන්න මේ However, it is a problem that affects everyone in some way or other. හැමෝටම බලපානවා එක විදිහකින් හෝ තවත් විදිහකින්. It can affect one's family, friends and the community. එක බලපාන්න පුළුවන් කෙනෙක්ගේ පවුලට, කෙනෙක්ගේ යාළු මිත්‍රාදීන්ට සහ මුළු සමාජයටම කියන දාස මෙතන තියෙනවා. ඒ වගේම ඔබට මතක ඇති අපි කලින් කතා කළා. කවුරු කෙඩුවත් කවුරු මේ වැන්ඩලිස්ම් ක්‍රියාවේ නිරත වුණා අපි හැමෝම මේකට බද ගන්න. ඒතර මේක අපි එක විදිහකින් හෝ තවත් විදිහකින් අපි හැමෝටම මේක වලපානවා කියන එක එතන ඔප්පු වෙලා තිනේ නං මේ කියන වගන්තියත් හරි නං true. ඒතර හතරවෙනි එක educating people about the negative effects of vandalism is a good way to prevent it. බලන්න මිනිස්සුන්ව මේකේ තියෙන විනාත්මක බලපෑම ගැන දැනුවත් කිරීම මේකෙන් වලකින්න තියෙන හොඳ ක්‍රමයක් නේද? තාම හොඳ ක්‍රමයක් නේද? ඇත්තද මේක? අපි සලකලා බලමු. මෙන්න තියෙන වාක්‍යය. There are different approaches that can be taken to prevent vandalism. It can be done by educating individuals. එක එක්කෙනාට තනි තනි පුද්ගලයා දැනුවත් කිරීම තුළින් මේක වළක්ව ගන්න පුළුවන් කියන එක ඔබ පාඩමේ සඳහන් වෙනවා. මේ වාක්‍ය හොයාගෙන ගියාම ඔබට තේරෙන්න කෙන ඔබ true false වගන්තිය කේවල නැවත ඔබ යන්න උන චේදර ගිහිල්ලා බලන්න ඕන ඇත්තටම මේ කියන දේ හරිද කියලා. එවනම් බලන්න මේ 5 ප්‍රශ්න. A loss of a country play the most important role in preventing vandalism. රටක නීති තමයි මේ වැන්ඩලිසම් වලක්වද තාම වැදගත්ම කාරණේ බවට පත් වෙන්නේ. ඇත්තද? හොඳයි අපි බලමු.
මුළු පාඩමේම අවසාන වාක්‍ය දිහාට ඔබේ අවධානය අරන් යන්න කැමති මම therefore in preventing vandalism self discipline plays the bigger role than rules අතර මෙතන කියනවා මේ නීති වලට වඩා බලපාන්නේ ස්වයං විනය self discipline කියන දේ තමයි මේ vandalism වලක්ව ගන්න හුඟක්ම බලපාන්නේ හොඳයි එහෙනම් මම හිතනවා ඔබට හොඳ අවබෝධයක් මේ තුලින් ලැබෙන්න ඇති හොඳයි අපි එහෙමනම් ඉදිරියේදී තවත් පාඩමකින් හමු වෙමු මම ඔබට බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් වීඩියෝ එකක් ලබා දෙන්න මේ prefixes and suffixes ගැන කොහොමද මේ prefixes සහ suffixes ඔබේ වාග්මාලාව දිනු කර ගන්න උදව් වෙන්නේ කියන එක ගැන හොඳයි එහෙමනම් ඔබ සියලු දෙනාට සුබ දවසක් ස්තුතියි